අපේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථාන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ප්‍රධාන රාජ්‍ය බැංකු පද්ධතිය, සොරාබදු දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රමුඛ ප්‍රවාහන පද්ධතිය, රේගුව, විදුලි බල මණ්ඩලය, වරාය වැනි ඒ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රය කළමනාකරණය කිරීම සඳහා, ඒවට නායකත්වය ලබා දීම සඳහා, දේශපාලන පත්වීම් වෙනුවට වෘත්තිමය හැකියාවක්, නිපුණතාවයක්, දක්ෂතාවයක් තිබෙන විශේෂඥවරුන් එම ආයතනවල කළමනාකරණයට පත් කරන්නට අපි මේ අවස්ථාවේ විවෘතවම කැප වෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. එදිනෙදා ජනතාවට සංවේදී වන ගැටලු වගේම කෙටිකාලීන, මධ්‍යකාලීන, දීර්ඝකාලීන සැලසුම් නිර්මාණය කිරීමේදී නවීන තාක්ෂණය සහ වෘත්තීය නිපුණත්වය හරහා කඩිනම් විසඳුම් ලබා දීමේ නව ක්‍රමවේදයක් ජනාධිපතිවරයා ලෙස ක්‍රියාත්මක කිරීම මාගේ එකම සිහිනයේ බවට ඔබලට ප්‍රකාශ කරන්න කැමතියි. ඊ ගවර්නන්ස් ක්‍රමවේදය හරහා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් මැනේජ්මන්ට් ඩෑෂ්බෝඩ් ක්‍රමවේද වැනි ක්‍රමවේද උපයෝගී කරගෙන අපි පරිණත භාවයක් තුළින් කාර්යශූරත්වය ශක්තිමත් කරමින් ඒ තීන්දුව තීරණ ගැනීමේ ආකාරයන් ඔබලාට උදාහරණ හැටියට මම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. බඩු මිල ඉහළයන් මං කැමති මේ අවස්ථාවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් සම්බන්ධ කරගන්න. සුබ සන්ධ්‍යාවක් සර්. සුබ සන්ධ්‍යාවක්. මම කැමති ඔබතුමාගෙන් අහන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ප්‍රමාණයන් පහුගිය සති දෙක තුළ කොහොමද වෙනස් වෙලා තිබෙන්නේ? අපි වම් පැත්ත සටහනේ දත්වා තිබෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දත්ත සටහනුයි. මිල ඉහළ යාම අවස්ථාවක් හැටියට කිරිපිටිවල මිල ඉහළ යාම සම්බන්ධව මේ අනුව තවත් දෙයක් තියෙනවා. ගෑස්වල මිල රුපියල් 240කින් පමණ අඩුයි තිබෙනවා. ඉහළ ගිය කිරිපිටි මිල පහළ දැමීම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග. දැනට අපි තොග වශයෙන් ප්‍රමිතියෙන් යුතු කිරිපිටි තොග වශයෙන් ලංකාවට ආනයන කරන බවත්, ඒ ආනයන කරන කිරිපිටි සහ සියලුම කිරිපිටිවලට අදාළ බදු ඉවත් කරන්නම යෝග්‍ය බව අපි ඔබතුමාට දැනුවත් කරනවා. මේ කිරිපිට මිල තිරසාරව සදහටම අඩුවය පවත්වා ගැනීම සඳහා අපි දේශීය කිරිගොවියා ශක්තිමත් කිරීමත්, දියර කිරි පරිභෝජනයට පාරිභෝගිකයන් හුරු කිරීමත් යෝග්‍ය බව අපි ඔබතුමාට දැනුවත් කරනවා. රටේ ජනාධිපතිවරයා ජනතාවගේ දැවෙන බඩු මිල ප්‍රශ්නය පිළිබඳව ඍජු අවබෝධයක් තබා ගන්නට ඕන. ඒ ප්‍රශ්නේ විසඳීම උදෙසා ප්‍රායෝගික ක්‍රමවේදයක් දත්ත පදනම් කරගෙන කාර්යක්ෂමව ප්‍රශ්නය විසඳීම උදෙසා ඒ යොමුවන නව වැඩපිළිවෙලයි අපි ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මැනේජ්මන්ට් ඩෑෂ්බෝඩ් ක්‍රමය හරහා අපි දැන් ඔබලට පෙන්වුවේ. දැන් අර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීතුමාව කාර්යාලයට ගෙන්නන්න අවශ්‍ය නැහැ. තවදුරටත් පාරේ ලතවීම තුළ දළ දේශීය නිෂ්පාදනයට ඍණාත්මක බලපෑමකුත් සිදු කරන්නේ නැහැ.